ඇතරම අපිට කියන්නන අද ලංකාවේ ගර්බනි මවරුන් පින්නවා තුන් ලක්ෂ තිස්සෙක් දාහක් පමණ අවරුද්ද දරූපත් සිද්ධ වෙනවා. මේ ගර්බනී කාන්තාවන් තුන්ලක්ෂ තිස්සෙක් දා හා කරැකබලා ගැනීම අපේ යුතුකමක් එෙනවා. ඒකම ඇතරම එක ජාතියේ වගකීමක් හැටියට සලගන්න පුුවන්. දැනටත් අපි ගතොත් එහෙම ගර්බනී කාන්තාවන් දාහක් පමණ මේ කොරනාරෝගය වැරදිලා සුව අතට හැරලතියනෝ පහුගිය මාස හය ඇතුළද. ඒකම අපි ගත්තොත් එෙම මේ කොරෝණා නව ප්‍රබයද්ධය ඒ ගත්තොත්ත එහෙම ඒ පරණ මුලින්මපු කොරෝණ රෝගයට වැඩිය වෙනස් සාකාරයක් අපිට දක්නට ලැබෙන. අපි ගත්තොත් එහෙම මේ කරෝනා රෝගය, ගර්භන සමය අපි කා් දෙකට බිදන්න පුළුවන් පළවෙනි සති විසියාට සහ ඊට පස්සුව ඇතිවන සති විසියාට. සත් පලවෙනි සති විසියාටයේදී. විිසි අටයේ ද මේ රෝගය හැදන කාන්තාවන් සට අසුවක් ඉතර අපි ගත්තොත්තහෙම මේ ගොලට කිසිම රෝගලක්ෂණයක් නෑ. PCRR පරීක්ෂණ කරොත් පමණයි වාගන්න පුළුවන් මේ ගොල්ලන්ට මවරුන්ට මේ රෝගය තියෙනවාගේෙන. ඉතුරු සියට බිස්සක් තරට විස්සක් පහලවාක් තර ගත්තොත්ෙ මේ ගොල්ලන්ට මේ රෝගලක්ෂණ මතුව වෙන. ොවාද මේ රෝගලක්ෂණ මතුව එලි මේ නව කරෝණ ප්‍රබේදයේ. ඒ ගොල්ලුන්ට කැස්ස එන්න පුළුවන් සැම්පතිශ්‍යාව. ඊළඟට මාංශපේශීන්ගේ වේදනාව වෙන්න පුළුවන්. ඊළඟට රෝගය තවදුරටත් වැඩිදි වුණනොත් මේ කාන් ගර්බනී කාන්තාවන්ට නනිියවමෝනියා රෝගී තත්ත්වයට පැමිණෙන්න්න පුළුවන්. ඉති මේ තත්ත්වය ටිකක් භයනකයි මේ නිියවමෝනිියයා රෝගී තත්වයට ආවත් එහෙම මේ නිියමෝනියා රෝගී තත්ත්වය එන්නේ සියට පහක් විතර ප්‍රමාණකට තමයි. කොරණා නව ප්‍රබේදය ඇතිමන මවරුන්ගේ. ඊළඟට අපි ගත්තොත් එහෙම සති විසියටෙන් පසුව ගත්තොත් එහෙම මේ මවුවරු ටිකක් බරපත තත්ත්යකට පත්වෙන්න පුළුවන් ඉට කඩ තිෙනවා. අර සති විසියටට අඩු මවරුන්ගේ දැනට තියෙන විද්‍යාත්මක සාක්ෂි අනුව කියන්න පුළුවන් ගබ්සාාවන් වීමේ හැකියාවක් ඉතාමත් මඩුයි විළඟට දරුවාට ඇතිබන සංකූලතාවයන් අඩුයි පලවෙනි සතිවිසියට තුළ. දෙවනි සති විසියට ගත්තොත් එහෙ. සංගුලතාවයන් වැඩි වෙන්න පුුවන් දෙවැනි සතිවිසයට සතිවිසයට පසුව මේ කොරනාා රෝගය මවරුට බැලඳන හොත් ඒ මවුරු ඉතාමත්ම ප්‍රවේශං වෙන්න ඕන. මේ මවරුත් අපි කාණ්ඩ දෙේකට බෙදන්න පුළුවන් අඩු අවදාානම් තත්ත්වයන් සහ වැඩිිය අවදානම් තත්ත්යන් සහිත මවුරුන් කියෙන. මේ දෙගුල්ලන්ටම මේ රෝගය වැලඳනුත් රෝගය ඒගුල්ලොන්ට බලපා නාකාරයක් වෙනස්ව වෙන. අපිගතොත්හෙම අඩු අවදාානම් ත්වය තිෙන මවරු තාමත්ම ඉක්මනින් රෝගය වැලදන්නත් පුළුවන් රෝගයෙන් ඉතාමත් පික්වින් සෝවෙෙනත් ඉඩ කර තියෙනවා. වැඩි අවදානම් තත්ත්ය ඒයන්නේ අධික රදිර පිරින්නේය සහිත ගර්බනී මවරුන් ළඟට දියවැඩිය අරෝගය තියෙන මවුරුන් ඒවාගේ රෝගී මවරන් ගතත් එහෙම ඒලාළඟට අවුරදු වයිසවරදු තිස්ප පාට වැඩිමවරු ස්තුලතාවෙන් පෙෙන මවුරුන් ඉන්න මේවාගේ මවරන් ගත්තොත් එහෙම මේ ගුල්ලන්ට මේ රෝගය වැලඳීමෙන් ඇතිවන්න ඇතිීමතිය සංකූලතාවයන් ඉතාමත්ම වැඩි ත්වයකට පත් වෙන්න පුළුවන් අපි ගත්තොත් මේ සංකුලතාවයන් මවට වෙන සංකුලතාවයන් වෙන්න පුුවන් දරුවාට වෙන සංකුලතාවයන් වෙන්න පුළා මොනාද මවට වෙන සංකුලතාවයන් මේ මවට හුස්ප ගැඩීමේ අපහසුවක් මුලදීම ඇතිවෙන්න පුුවන් ඊළඟට වන ඇතිවෙන්න පුළුවන් ඊළඟට මේ රෝගීතත්වය තවත් උත්සන්න වෙලා නිියමෝනිියයා තත්ත්වයට එන්න ඉඩකඩතිය මේවාගේ රෝගී තත්ත්යකට පත්වුණ හොත් පය අවවාදය තමයි ඇත්තටම රෝහල් ගත වෙන්න හිතාමත්මික් වින් රෝහල් ගත වෙන්න රෝහල් ගත වෙලා වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවෙන්න අනිත්මවරට අපිට කියන්න තිෙන තත්යේ තමයි ඔබට ගර්බන කාලය තුළදීඋනක් සෙම්පත්‍රෂාවක් කැස්සක් ඒවාගේ පපුේ වේදනාවක් ඒවාගේ ඇගේ මාන්සපේශීෙන් වල ඇතිව බේදනාව ඒකගේ ෝගීිතත්යන් ැතුනුත් ශේෂෙන් තමන්ගේ ප්‍රදේශයේ නාර්ශහ ප්‍රස විශේෂ්‍ය වෛදිතුමා හමුවවෙන්න එ හමු වෙලා ඒ රෝගී තත්ත්වයන් සම්බන්ධව පරීක්ෂා කිරීමක් සිදුකරගන්න. ඊළඟට අපිට කියන්න පුලා මේ රෝගිතත්වයන්ගෙන් බේරෙන්න්න විශේෂයෙන්ම ගත්තොත්තේම මාස්කකක් හැමතිස්සයෙන් පලදින්න සමාජ දුරස්තභාවය රැකගන්න. ඊළඟට අත් සැනිට්‍රයිශේෂන් පාවිච්චි කරන හැපදිස්සම පුළුවන්නම් තමන්ගේ වැඩ කරන කාන්තාවන් ඉන්න නම් ගෙදර ඉන්නන් වැඩ කරන්න වැඩ කරන්න ක්‍රමයක් තමන්ගේ ආයතර ප්‍රධානතයක් කතා කරලා පුළුවන්තරන් මේ සෙනක ගැවසෙන තැන්වලින් ඇත් වෙන්න මඇත් වෙලා තමන්ගේ ගෙදරටවී ඉන්න කියලා අපි උපදෙස් දෙන්න කැමති. ඊළඟට අපි ගතොත් එහෙම ප්‍රතිශක්ති කරණය දැ. තිශක්ක කරන එන්න තක් තියෙනවා. එන්න තත් ගර්බඩී කාන්තාවන්ට දීම සුදුසී කිය නිර්දේශ කරනවා. අපේ සංගමය විදියට අපිත් රාජකීය නාරිසාහ ප්‍රසව විශේෂ වරිදදුරුන්ගේ සංගමයත් නිර්දේශ කල තිහ එන්නත එංගලන්තේ මවරුට දෙන්න කියලා. ඒනිසා අපිත් හිතනවා මේ ගර්බනී මවරුන්ට මේ එන්නට ගැනීමෙන් යම්කිසි ආකාරයක රැකවරණයක් ඇතිවේවිී කියලා. එන්න තෑ විල්ලත්තාම ටික කාලයයි. එතකොට අපි කොහොමද මේ ගර්මනී කාන්තාවකට නිර්දේශ කරන්නේ. මේක නිර්දේශ කරන්නේ දැනට මේක පිළිබඳ ස්තිර නිර්දේශි ඉදිරිපත් කරලා තියෙනවා. එංගලන්තේ රාජකීය ප්‍රසවහනාරිවේද විද්‍යායතනයෙන්. ඒ ගොල්ලොන්ටත් යොමු කරලා තියන්නේ ඉහතිනවා ජොයින්් කමිෂන් නොන් වක්ේෂ ඉමනයිසේෂන් කියලා ආයතනයක් ඒක නිර්දේශ කරලා තියෙනවා වක්සිනේෂන් මොකද මේ වෛරසේ හැසිරීම දැක්කම මේකට ස්වභාවෙන් ගොදුරුවවෙච්ච මව්වරුන්ට බබාලගේ එකනේ විකෘතිතාවයන් බබාලගේ අපහසුතාවයන් කිසිත් නිරීක්ෂණය කරලා නෑ. එම නිසා ඒගොල්ලෝ කියලා තියෙනවා මවත් සමක සාකච්ඡා කරලා වැැක්සින් එක දෙන හොඳයි. වැැක්සින් එකෙන් වෙන්න පුළුවන් තර්කානුකූල ප්‍රශ්නවල තියන ප්‍රබලතාවේ අඩුයි වැැක්සින් එක නොදීන්දලා හැදිලා එයින් සයට අසුවක්ට ප්‍රශ්න නැතිවුණට ඉතුරු සට විශ්ර ප්‍රශ්න තියනවා ඒකනත් සයට පහකට ප්‍රශ්න ප්‍රබලවදයනො ඒ ප්‍රශ්නවට මහුණ දෙනවට වඩා. ඒ නිසා විශේෂෙන්මා අපිත් ඒක තර්කානුකලයි එකළ හිතනවා. ඒ තර්කානොකූල සත්ත්‍යය මත ඒගොල්ල දීල තියනවා ෆයිස බයින්ටෙක් පැක්සින් එක අනුදස්කානකට ඒකේ කිසිම සංකූලතය මවට හෝ බබාට පෙනිල නෑ මෙතන මගේකාව තියනවා රාජකීය වෛද්‍ය විද්‍යා එතනය දීපු රකමෙන්ඩේෂන් එක කෝවිD-19 ක්න් ප්‍රගනන්සියන් බ්‍රෙස්ෆීඩිින් කියලා විද්‍යාත්මක ලියවිල් ලක් මේක මේකානුව ඒගොල්ලෝ ඉරස්පෙක්ටව්වද ගෙස්ට්‍රේෂන් එක න කාලසීමාව බලන්න එපා අම්මක්ගේ රිස්කක වැඩිනා. ඒ රිස්කක වැඩවීම දෙයාකාරක් වෙන්න පුල එකත් තමයි හැදුනොත් එන සංකූලතා ප්‍රමාණය දෙවැනි අම්මට හැදෙන්ද තියෙන ප්‍රවණතාව වැඩිකම රැකියාවට යෑම යාගෙන් නොයකුත් සමාජ ලක්‍ෂනානුව එම නිසා. එක දෙන්න කියල තමයි කියන්න ඇති වැැක්සි එක අපිත් කියනවා දෙන්න මේ ප්‍රශ්නය සෑහෙන විසඳන්න පුළුවන් වැැක්සින් එකෙන්. ඊයේ මමටෙලිෂන් එක බලද්දී කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරීගේ ප්‍රෝතියසාකච්ඡාවත් තිබ ඒකයා කිවේ මක්. මෙම වැක්සින් කරා මට වැැක්සින් කරපුින්ද මගේ දැන්රේට් එක බෑලා මට ගිය පට ත අඩයි දැනට පොසිටවරේට්ක් කියලා ඉදිින් ඒකෙම්ම පේනවා වැැක්සින් එක තමයි මේක අවසාන තීරණය ගර්මණී කාන්තාවන් සදා අපි අවධාරණය කරනවා මේ තුන්ලක්ෂ දහනමදාහට අපි දැන්දුන්නොත් අපට ලබාවරුද්දව කරයක් නෑ. අපට වැැක්සින් තුන්ලක්ෂ දහනමදහක්කෝට ඔච්චරයඕු වැඩිගහණක් නෙවෙේ අම්මලටක ගැහන ලබවදෙ ප්‍රක්ට ම්මල තො ඊලා ගෞරද බිටඩා ස්දක මුණ දෙදන්නනවෙයි. එවනට මේක ඉතා සුළු ගානක් ඉද ඒ තීරණය. ඒ තීරණය මේ කාර්යසාධක බලකා හැරි ගතයුතු පුද්ගලයා ගන්න ඒකට අපි සම්පූර් සහයෝකයේ දක්ව නො කියනකයි අපට දන්නන්නෝනිමුරපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.